කිරි කියන්නේ අපි නිතර කතා කරන වචනයක්. හැබැයි කිරි පිටිපිලිබඳව සමාජයේ පෞද්ගලික කාලේ නිරන්තරයෙන් කතාබහට ලක් වුණා. මේ වගේ සමාජීය කතිකාවත් පිළිබඳව කෘෂිකර්මාංශ නවීකරණ ව්‍යාපෘතිය මැදිහත්වෙන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ ඒක ගැන. මේ අපි වියශ්‍රීල විසඳක් දෙන්න පුළුවන් නා කිරිලිට මං වගේ 100 දෙනෙක් තමයි අපේ රටට ඕනේ කිරි නිෂ්පාදන පිටරට ඉඳලා ගේන්න එක නවත්තන්න. ලංකාවේ කිරි වෙළඳපොළ ගත්තම එයි තමත් සංකීර්ණයි. ලංකාවට බිලියන 30 35 අතර ප්‍රමාණයක කිරි ආනයනය කරනවා. ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන කිරි භාවිතානු කර අපතේ යන සමයට අපි දැක්ක ගොවීන් ඒවා විනාශ කරලා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකට හේතුව තමයි ලංකාවේ පශු සම්පත් කර්මාන්තය රටට සහ ලෝකයට උචිත විදියට සකස් වෙලා නැතිකම. ලංකාවේ කිරි කර්මාන්තයේ අගය දාම සංවර්ධනය ගැන කතා කරොත් අපිට ක්‍රම දෙකක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් කිරි වල කරුණු ලබන යම් යම් වෙනස්කම්. එය චොක්ලට් එකතු කරන්න පුළුවන්, එය වෙනත් වැනිලා විදියට වෙන්න පුළුවන්, එය පැකට් කරලා වෙන්න පුළුවන්, ගෙන්ගට යන ක්‍රමයක් වෙන්න පුළුවන්, වෙළඳපොළට බෙදා හරින ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ විදියට දියර කිරි වල යම් අගය එකතු කිරීමක් කරන්න පුළුවන්. දෙවනි කාරණේ කිරි යොදාගෙන කරුණු ලබන ද්විතීයික නිෂ්පාදන වල යෝගට්, ඒ වගේම චීස්, ඒ වගේම වෙනත් නිෂ්පාදන වලට අපිට යන්න පුළුවන් කිරි ආශ්‍රිත. මේ නිසා අපි බැලුවා විශේෂයෙන්ම මේ තියෙන කිරි ගොවියන්ගේ කිරි ප්‍රමාණය අරගෙන දැනට තියෙන නිෂ්පාදනයේ යම් වැලු ඇඩිෂන් එකක් කරන්න. වශයෙන්ම දැන් ලෝකයේත් එක්ක සලකා බලනකොට ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තාමත් අපිට සලකන්න පුළුවන් පාරම්පරික කර්මාන්තයක් හැටියට. කියන්නේ ආදි කාලයේ සිට තිබුණත් නමුත් අපිට පැහැදිලි දියුණුවක් දක්නට නොලැබුණු කර්මාන්තයක් විදිහට කිරි නිෂ්පාදන කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. ඒතර උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉන්දියාව බැලුවොතින් අපේ අසල්වාසී රට ලෝකයේ කිරි නිෂ්පාදනයේ පළමුවැනි තැන අරගෙන තියෙනවා. එතකොට දේශගුණ තත්ත්වයව සලකා බැලුවොත් ලංකාවට බොහෝ දුරට සමාන කරන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ ඒක පුද්ගල පරිභෝජනය නැත්තම් විශාල ජනගහනයක් හිටියත් ඒගොල්ලෝ එක පුද්ගලයට දවසට කිරි ලීටරයක් බොන්න තරම් ප්‍රමාණවත් කිරි නිෂ්පාදනය කරනවා. නමුත් අපේ රටේ ජාතික නිෂ්පාදනය අපේ අවශ්‍යතාවෙන් 42ක් 43ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට අපි යැපෙන්නේ පිටරටින් ගේන පිටිකිරිවලින්. එතකොට ඇත්ත වශයෙන්ම අපේ රටේ විතරක් කිරි නිෂ්පාදනය කරන
ප්‍රමාණයේ සලකා බැලලා පරිභෝජනය ගැන සලකා බැලුවොත් අපිට කිරි උගුරු දෙකක් විතර වගේ ප්‍රමාණයක් තමයි පරිභෝජනය කරන්න පුළුවන්. ඒතර ඔබලාට පෙන්වන්න ඇති අපි ලෝකයේත් එක කොතනද ඉන්නේ කියලා. දැන් අපි සන්තෝෂ වෙන්න ඕන මේ රද්ද සම්වැනි මේ ආයතන අපේ රටේ කිරි නිෂ්පාදනය නැංවීමට ඉතා විශාල දායකත්වයක් දැරීම ගැන අපි ව්‍යාපාර පටන් ගත්තේ මම පොඩි කාලේ ඉඳලා සත්තු අදලා ගෙදර අපි අදුවා පොඩි කාලේ ගෙදර හිටියා ඊට පස්සේ ව්‍යාපාරය පටන් ගත්තේ 2006 පටන් ගත්තේ පැටව දෙකකින් ඊට පස්සේ අදලා 2017 වෙනකොට 180ක් තිබුණා සත්තු අපේ රටේ සත්තු විකුණලා තමයි පිටරට සත්තුට ගියේ 150ක් ගන්න අලුතෙන් අර පිටරට සත්තු හොඳයි කියලා හිතලා ගත්තේ ඒක අරිගෙන තමයි අපේ සත්තු ඊට වැඩිය හොඳයි දැන් තියෙන ඔක්කොම මේවා කරලා 250ක් විතර තියෙනවා සත්තු පැටව කිරි ගන්න සත්තු 180යි ඔක්කොම 250ක් ඉන්නවා කර්මාන්තේ තියෙන ප්‍රශ්නේ අපි ඇදුවේ මේ දේශීය සත්තුන්ට තමයි ඇදුවේ මේ සෙඩ් එකයි පාලර එක ඔක්කොම අපි දේශීය සත්තුන්ට තමයි අපේ ළඟ පරණ සත්තු තියෙනවා වැඩි වෙලා ඉඩ දාන්න නැතුව තමයි මේක මැණික් පාලම ගිහිල්ලා බල්ලා එවිලා ඒ ප්ලෑන් එකට සත්තු අදාගෙන ඉන්නකොට තමයි රට සත්තු දෙන්නෙන් කියලා අපිට ආවා අපි බලාපොරොත්තු වුණා විදේශීය සත්තු අපිත් ආසාවට තණ්හාවට ගියේ ඒක බලන්න ගන්න ගියා යනකොට තමයි ඊට පස්සේ අපිට ගඩා කප්පල් වුණා බිස්නස් එක කිරි නැ කේපේ ප්‍රමාණයට අපේ දේශීය සත්තු ඒට වැඩිය හොඳයි. දැන් අපි දේශීය සත්තුන්ට තමයි අරවගෙන යන්නේ. දැන් අපි දැන් රට සත්තු වෙනුවට දේශීය සත්තු තමයි අරන් දාලා ඒකට අදාගෙන යන්නේ. දැන් කිරි නිෂ්පාදනය වැඩි කරන්න. දැන් ලංකාවේ දැනට දේශීය කිරි නිෂ්පාදනයෙන් 40%ක වගේ ප්‍රමාණයක් තමයි මේ වෙනකොට නිෂ්පාදනය කරන්නේ. ඉතිරි 60%ක විතර ප්‍රමාණය විදේශීය ආනයනය කරන කිරි පිටි සහ වෙනත් නිෂ්පාදන දීට. ඉතින් මේ නිසා වාර්ෂිකව රුපියල් මිලියන 70ක පමණ මුදලක් රටෙන් මේ සඳහා වියදම් වෙනවා. ඒ නිසා තමයි අපි කෘෂිකර්මංශ නවීකරණ ව්‍යාපෘති විදිහට මේ සත්ත්ව නිෂ්පාදන කියන ශාස්ත්‍රයේ ඉතාමත්ම ප්‍රබලවම අවශ්‍යතාවයන් වන ප්‍රධාන අංශ දෙකක් යටතේ අපි දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා අපි ඇත්තටම ව්‍යාපෘති මගින් සත්ව ආහාර නිෂ්පාදනය සහ කිරියාශ්‍රිත නිෂ්පාදනයන්ගේ අගේ එකතු කළ නිෂ්පාදන සඳහා ව්‍යාපෘති දායකත්වය ලබා දෙනවා. අපි We are Sri Lankan. 2006 ඉඳලා ෆාම් එක කරනවා 2009 රෙජිස්ටර් කරලා ගත්තා. දැන් තියෙන ප්‍රශ්න උඩේ දැන් තමයි ෆාම් එක ප්‍රොෆිට් එකක් එන විදිහට එවිලා තියෙන්නේ රටේ තියෙන තත්ත්ව වෙනුවෙන්. කිරි මිල වෙනුවෙන්ට තමයි ලාභට එවිලා තියෙන්නේ. අපි සත්තු අරන් උඟක් ලොස් වෙලා දැන් අවුරුදු 3ට පිටරට සත්තු අරන් ඒකත් සත්තුත් ක්වොලිටි නැතුව මිලියන් 30ක් විතර ෆාම් එකේ විතරයි ලොස්. දැන් තියෙන තත්ත්වෙට කිරි ප්‍රමාණය හොඳට දැන් අවුරුදු 3ක් ගියා ෆාම් එකේ දෙකමාර 3 වෙන්න ළඟයි මේ මාසාව. දැන් කිරි ක්‍රමාණය 3rd ලැක්ටේෂන් එකට සාමාන්‍ය කිරි වැඩි වෙලා කිරි මිලත් එක්ක ෆාම් එකේ හොඳට ප්‍රොෆිට් එක තියෙනවා. මට සත්තු දාක් හදන්න ආසයි. එකක් ඉඩ නැහැ. අපි මෙතන කෙලේ වෙලත් වත්තු වල අටන් ප්ලාන්ටේෂන් ඉඩ තියෙනවා. එහෙම ඉල්ලුවොත් දෙන්නෙත් නැහැ. කවුරුත් අපිට කියලා සල්ලි වියදම් කරලා ඉඩත් නැහැ. ගන්න. එහෙම ඉඩ දුන්නොත් අපිට බැංකු ලෝන් අඩු පොලියට දුන්නොත් මට පුළුවන් සත්තු දාක් හදලා දවසට කිරි ලීටර් 20000ක් දෙන්න පුළුවන්. අවුරුදු එකමාරෙන් දෙකෙන් මට දෙන්න පුළුවන් ලීටර් 20000ක්. මං වාගේ 100 දෙනෙක් අපේ රටට ඔයා ගත්තොත් 120 වෙවිලා. මට 20000ක් දෙන්න පුළුවන් නා. කිරි ලීටර් මං වාගේ 100 දෙනෙක් තමයි අපේ රටට ඕනේ කිරි නිෂ්පාදන පිටරට ඉඳලා ගේන්න එක නවතන්න. ව්‍යාපෘති ප්‍රධාන අංශ දෙකක් යටතේ අපි මේ සංවර්ධන කටයුතු කරනවා. එක් අංශයක් තමයි මධ්‍යම හා විශාල ප්‍රමාණයේ කර්මාන්ත. ඒ වගේම ගොවි කණ්ඩායම් සහ ගොවි පොකුරු ගොවි කණ්ඩායම් සහිත ක්ලස්ටර් වැඩසටහන. එතරම් මේ විශාල ව්‍යාපෘති යටතේ අපි සත්ත්ව ආහාර නිෂ්පාදනය, ඒ වගේම සත්ත්ව අකිරියාශ්‍රිත නිෂ්පාදනය, අගේ එකතු කර නිෂ්පාදනය මෙවැනි කටයුතු සඳහා අපි ව්‍යාපෘති මගින් ආධාර සහ අවශ්‍ය කරන තාක්ෂණික දැනුම ලබා දෙමින් පවතිනවා. ඒ වගේම පොකුරු ක්‍රමයේ යටතේත් අපි සතුන්ගේ අවශ්‍යතාවයන්, ඒ වගේම සතුන්ගේ ශනීප ආරක්ෂක කටයුතු, ඒ වගේම සතුන්ගේ සත්ත්ව ආහාර සහ ඒ ආශ්‍රිත අගේ එකතු කළ නිෂ්පාදන
යටතේ මේ ව්‍යාපෘති යටතේ මූල්‍ය පහසුකම් සහ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම පදිනවා. අපි අද මේ දකින ව්‍යාපෘති යටතේ පොකුරු කම්මාන ක්‍රමයේ යටතේ පොකුරු ගොවි ක්‍රමයේ යටතේ අපි පණිය කියන චීස් වර්ගය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය දායකත්වය දෙනවා. ඒ යටතේ ව්‍යාපෘතියේ සඳහා මුළු දායකත්වය රුපියල් මිලියන 3ක ප්‍රමාණයකුත් ඒකින් මිලියන 1.8ක ප්‍රමාණයක් ව්‍යාපෘතිය මගින් ඒ අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ සහ එහෙනි නිෂ්පාදන සඳහා මේනුකුණ නිදහස් කරමින් පවතී. My project is funded by the Agriculture Modernization project under the government. They have supported me giving a grant for my machineries. I would be needing some machineries to do the cheese efficiently with the health standards and proper methods to follow doing cheese. Within 2 months, we'll come to this facility. This facility has a lab and a processing unit, a packaging unit, and a dispatch unit, and a cooling plant wherein which we can store the cheese. ඒ වගේම අපි ඉදිරියටත් මේ ගොවි මහතුන්ගේ ඉදිරි පියවරයන් සඳහා ඉදිරි අගේදාමේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදනත් මේ ව්‍යාපෘති යටතේ ඉදිරියේදී අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ කිරි නිෂ්පාදකයන් අධෛර්යවත් වීමට එක හේතුවක් වෙලා තියෙන කිරි වලට ලැබෙන මිල අඩුවීම සහ නිෂ්පාදන වල මිල ඉහළ අගයක පැවතීම. ඒ නිසා අපි හැමතිස්සෙම කියන්නේ නිෂ්පාදකීන්ට වැඩි ආදායම් ලබා ගැනීම නම් නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වල නැඹුරු වෙන්න කියලා. උදාහරණ වශයෙන් දැන් මෙම ගොවි ඵලයේ හදන පනීර් චීස් කිරි ලීටර් 4.5කින් පමණ 1 කිලෝග්‍රෑමයක් පනීර් චීස් හදන්න පුළුවන්. එතන පනීර් චීස් කිලෝග්‍රෑමයක් විකිණීමෙන් අර කිරි කිලෝ මේ ලීටරයක් විකිණීමට වඩා දෙගුණයක් ආදායම් ලබන්න පුළුවන් බව දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි යෝගට්. යෝගට් කිරි ලීටරයක් විකුණුවත් ලැබෙන රුපියල් 100 නම් යෝගට් 10ක් හදන්න පුළුවන් ලීටරයකින් රුපියල් 350ක් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අයිස්ක්‍රීම් ලීටරයකින් කිරි ලීටරයක වගේ 3 ගුණයක ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ කිරි නිෂ්පාදනය දියුණු කරන්න ඕන නම් මං හිතන්නේ කිරි නිෂ්පාදකින් නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන සෑදීම සඳහා නැඹුරු විය යුතුයි. ඒතර අපේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් මේ සඳහා අපි ආධාර කරනවා. Api, we are Sri Lankan. නැවුම් කිරි කියන්නේ ඉතාම පෝෂ්‍යදායක ආහාරයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට කිරි නැතුවම බැරි ආහාරයක් විදිහට අපි සලකනවා. ඒතර සාමාන්‍යයෙන් නැවුම් කිරි ගත්තොතින් අපිට එහි වැඩි වශයෙන්ම මේදය එළ කිරිවල මේදී වැඩිම ප්‍රමාණය 5%ක් පමණ තියෙනවා. ඉතින් මේද නොවන අනිත් ඝන ද්‍රව්‍ය කියන්නේ සීනි, කේසීන් ඒ වගේ ප්‍රෝටීන්
තියෙන කේසීන් විදියට ඒවා සාමාන්‍යයෙන් 108ක් 9 දක්වා ප්‍රමාණයක් තමයි තියෙන්නේ 180ක් පමණ ජලය. නමුත් දැන් අපි පිටිකිරි ගත්තොත් එතන පිටිකිරි කියන්නේ ලැවුම් කිරි සාන්ද්‍ර කරලා හදන ලද කුඩක්. එතන මේද ප්‍රතිශතය ඉතාම ඉහළම අගයක තමයි පවතින්නේ. මේද ප්‍රතිශතය හැම පිටිකිරි පැකට්ටුවක්ම ඔබලා බලන්න මේද ප්‍රතිශතය 120ට වඩා වැඩි. එතන වෙනත් අනිකුත් ද්‍රව්‍ය අඩංගු කරලා තියෙන බවටත් නොයෙකුත් සාධක තියෙනවා. ඉතින් පිටිකිරි බොනවට වඩා හොඳ පෝෂණයක් ලබන්න පුළුවන් නැවුම් කිරි බීම. එතකොට අපේ ලංකාවේ අද පුරුදු වෙලා තියෙන පිටිකිරි බොන්න. නමුත් ඒ පිටිකිරි වලින් ඈත් වෙලා අඩු ගානේ නැවුම් කිරි දවසට එක වීදුරුවක් හරි බොන්න පුළුවන් නම් පිටිකිරි බොනවට වඩා හොඳ පෝෂක අගයක් සහ ඒ වගේම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න පුළුවන් කියලා අදහස් කරනවා. කෘෂිකර්මාංශ නවීකරණ ව්‍යාපෘති අපි උත්සාහ කරා කරුණු දෙකක්. එකක් අපිට පුළුවන්ද ආනයන වලට යම් ප්‍රමාණයක සබ්ස්ටිටියුෂන් එකක් නැත්නම් ආදේශකයක් ලංකාවේ කිරි ගොවීන්නරා හදලා දෙන්න. එතකොට අපිට ආනයන අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයට නව තාක්ෂණයේ මුහු කරලා දෙන්න පුළුවන්ද කියන කාරණේ. මේ අතින් බැලුවම කෘෂිකර්මාංශ නවීකරණ ව්‍යාපෘතිය ජය අරගෙන කියලා අපි හිතනවා. දැනට දේශීය වශයෙන් අපේ රටේ කිරි නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික් ටන් 370ක් පමණ වසරකට. එම ප්‍රමාණය සෑහෙන්නේ 142ක් පමණ ප්‍රමාණයක් පමණයි දේශීය අවශ්‍යතාවය. ඉතින් අපි ස්වයං පෝෂිත වෙන්න නම් අඩුම වශයෙන් ඒ වගේ දෙගුණයක්වත් කිරි නිෂ්පාදනය කරන්න ඕන. ඉතින් අපේ අත්දැකීම් අනුව මේ වගේ ගොවීන් තව ගොඩක් අපේ රටේ ඉන්න බව අපි දන්නවා. ඉතින් ඒගොල්ලොත් තව තවත් උනන්දු වෙලා කිරි නිෂ්පාදනයේ නගා සිටුවොත් අපිට රට කිරි වලින් ස්වයං පෝෂිත කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒතර අපේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් අපි කිරි නිෂ්පාදනය කරන ගොවීන්ගේ අගය දාමේ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනවා. ආධාර සහ තාක්ෂණික සහාය. එතකොට අවශ්‍ය අයට අපේ ව්‍යාපෘතිය හරහා ඒ ආධාර ලබාගෙන තමන්ගේ කිරි ගව් ව්‍යාපෘතින් දියුණු කිරීම සඳහා උත්සාහ කරන්න පුළුවන්. My future plan is to expand my cheese making. I'm now doing paneer cheese. On my near future, I'm going to do cheddar, feta, mozzarella with an organic way. I'm not going to put any preservatives, neither color, neither I'm not going to use any adulteratives. I'm going to use only my fresh milk and some other ingredients which is very necessary for cheese making. And this my project will give an women employment of 5 and above on the process of while going forward. Maybe my factory could give an women employment more than 5 to 6. The local women here are trained for cheese making. I'm getting an expert from Netherlands, from the PUM, for the PUM PUM, from that organization. I'm getting a support, volunteers coming and helping us out, so in the future I could do some good cheese and give. Thank you.
අපි උත්සාහ කරන්නේ ආනයනය වෙනුවෙන් යම්කිසි ආදේශනයක් ගේන්නත් ඒ වගේම දේශීය නිෂ්පාදන ඉහළ මට්ටමකට අරන් යන්නත් ඒක නිසා තමයි අපි යෝගට් කර්මාන්තයේ යෙදී සිටින කුඩා පරිමාණයේ විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය යෝගට් සහ චීස් ඒ වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදකීන්ටත් ඒ වගේම වෙනත් කිරි දියර කිරි යොදාගෙන කරන ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදනය කරන අයටත් ගොවීන්ගෙන් පැත්තෙන් ගත්තොත් ගොවීන්ට විශේෂයෙන්ම උන්ට අවශ්‍ය ගවයින්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන එම ශේෂ්ත්‍රයටත් මේ කිරි නිෂ්පාදන නැත්නම් ඩේරි වැලූ චේන් එක අගේ දාමේ මේ විශේෂයෙන්ම මෙම ශේෂ්ත්‍රවලට මූල්‍ය ප්‍රදාන ලබා දීලා මේ ශේෂ්ත්‍රවල තියෙන අඩුපාඩුකම් අඩු කරලා නිෂ්පාදනයේ වැඩි කිරීමක් කරන්න අපි උත්සාහ කරා. එය අපි උත්සාහ කරනවා තව දුරටත් වැඩි කරලා මේ රටේ ඉන්න විශේෂයෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදනයේදී සිටින තරුණ තරුණියන්ට නිෂ්පාදකීන්ට කාන්තාවන්ට අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක වෙන්න කිරි නිෂ්පාදනයේ වැලුවැඩිසට අගේ දාමේ වැඩි කරන්න අපි ඔබට උදව් කරන්න සූදානම් මෙම ව්‍යාපෘතිය යටතේ.